සුබ දවසක් වේවා හැම දිනාටම ඔබ ඔබගේ ජීවිත කාලය තුල විවිධ මැජික් බලලා ඇති රූපවාහිනිය වේවා සැබෑවට වේවා කොහොම වුණත් ගොඩක් දෙනෙක් මේ ඉන්ද්‍රජාලවල රසිකයන් බවට පත් වී ඉන්නවා මැජික් ශිල්පීන් මේ කරන දේවල් ඇත්තටම විශ්වාස කිරීම පවා අපහසුයි ජලය මතු පිට ඇවිදීම විවිධ දේවල් අතුරුදහන් කිරීම වගේ ඉතා ප්‍රසිද්ධ මැජික් විශාල ප්‍රමාණයක් තියෙනවා මැජික් ශිල්පීන් අපිට පෙන්වන කවදා හරි හිතලා තියෙනවද මෙයාලා මේවා කරන්නේ කොහොමද කියලා ඉතින් අද කතා කරන්නේ කවුරුත් කැමති මැජික් කීපයක් ගැන ඒ වගේම මේ මැජික් පිටපස තියෙන රහසත් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා වාතේ රැඳී සිටීම ඔයා මැජික් වල රසිකයෙක් නම් දැකලා ඇති පොළවෙන් ඉහළ ඉන්න මැජික් ශිල්පීන් ඉතින් නිකමටවත් හිතලා තියෙනවද මෙහෙම ඉන්නේ කොහොමද කියලා ඇත්ත වශයෙන්ම කියනවා නම් මොවුන් නිකන් අහස නෙමෙයි යකඩ වලින් හදපු රාමුවක් උඩයි ඉන්නේ මේ රාමුව ඔවුන්ගේ ඇඳුම් නිසා වැහිලා තියෙන්නේ මේ රාමුව එයාලා අතින් අල්ලන් ඉන්න දණ්ඩට සම්බන්ධයි මේ කරන්න නම් වැඩිපුර ඇඳුම් කීපයක් ඇඳගෙන ඉන්න වෙනවා මොකද එවිට Taman ඉන්න රාමුව ඇඳුම් වලින් වසා ගන්න හැකියාව තියෙනවා ස්ටිකර් හැරවීම මේ ඇස් බැඳුමත් ඔයාලා දැකලා තියෙන්න පුළුවන් මේ මැජික් ශිල්පියා නරඹන්නන් අතුරින් කෙනෙකුගේ දුරකතනය අරන් එහි එක් භාගයක් අනිත් පැත්ත හරවනවා යනුවෙන් පෙන්වනවා එය දකින හැමෝම පුදුම වෙනවා නමුත් ඇත්තටම මේ ශිල්පියා කරලා තියෙන්නේ අර තරුණයාගේ දුරකතනය ගන්නකොටම ඒකේ ඉදිරිපස භාගයට සමාන ස්ටිකර් එකක් ඉදිරිපස භාගයට අලවන එක මේක ඔහු සූක්ෂමව කරන නිසා කාටවත් අඳුර ගැනීමට නොහැකි වෙනවා. දිය මත ඇවිදීම ඔයාලා රූපවාහිනිය හෝ අන්තර්ජාලයේ දැකලා ඇති මැජික් ශිල්පීන් ජලය මත ඇවිදින ආකාරය මේවා දකිනකොට හිතෙන්න පුළුවන් එයාලට අමුතු බලයක් තියෙනවද කියලා. මේ මැජික් එක හරියට බැලුවා නම් ඔයාට පෙනෙයි මේ ජලය මත ඇවිදින වෙලාවට මේ මැජික් ශිල්පියා ගමන් කරන්නේ පිරිසිදු ජලය මත නෙමෙයි කියලා. ටිකක් අපිරිසිදු වුණ ජලය තියෙන තැනක තමයි මෙයාලා ඇවිදින්නේ. මොකද එයාලා ඇවිදින්නේ ප්ලාස්ටික් වේදිකාවක් මත නිසා. ජලය ඊටාම පැහැදිලිව තිබුණොත් එය නරඹන්නන්ට පැහැදිලිව පෙනෙන්න පුළුවන්. කාසි බවට පත්වන කෝපි. කෝපි කාසි බවට පත්වෙනවා දැකලා තියෙනවද? මෙන්න බලන්න. මේක දැක්කහම නම් ඔයාට පුදුම හිතෙන්න පුළුවන්. ඒත් මේ ඉදිරිපත් කරන එක නම් අමාරු නැහැ. මේ සඳහා කෝප්ප දෙකක් ඕන වෙනවා. පොඩි එකක් සහ ලොකු එකක්. පොඩි එක කාසි වලින් පුරවනවා. ලොකු කප් එක ඇතුළට ස්පොන්ජ් එකක් දැම්මා යටින් පොඩි සිදුරක් විදිනවා. ඉන්පසු පොඩි කප් එක ලොකු කප් එක ඇතුළට දැම්මා ඒකට කෝපි පුරවනවා. ඉන්පසු ඇඟිල්ල සිදුර තුළට දැම්මා යට තියෙන පොඩි කප් එක ඉහළට ඔසවනවා. එවිට කෝපි ටික පැත්තකින් පහලට ගිහින් කාසි බුරුණු පොඩි කප් එක ඉහළට මතුවෙනවා. කෝපි ටික ස්පොන්ජ් එකට පුරා ගන්නවා. බිත්තිය හරහා යාම හැරි පොටර් චිත්‍රපටයේ බිත්තියත් තුළට අතුරුදහන් වන මේ දර්ශනය ඔබ දැක තියෙනවාට සැකයක් නැහැ. ඒත් ඇත්තටම මේ කරන්නේ කොහොමද බලමුද. මුලින්ම මේ මැජික් ශිල්පියා නරඹන්නන් අතුරින් තරුණියකට ආරාධනා කරනවා මේ බිත්තිය පරීක්ෂා කර බලන්න. ඇය මේ ඇත්ත බිත්තියක් බවට තහවුරු කරගත්තට පස්සේ එක් පැත්තකින් මැජික් ශිල්පියාගේ සෙවණැල්ල බිත්තිය ඇතුළට යනවා පෙන්නනවා. ඒ වගේම ඔහු අනිත් පැත්තෙන් එළියට එනවත් දකින්න පුළුවන්. ඒත් කොහොමද යා මේක කරන්නේ? ඇත්තටම කියනවා නම් මැජික් ශිල්පියාගේ සහායකයා තිරයකින් බිත්තිය ආවරණය කරලා තිබිලා ඒ තිරය ඉවත් කරන විට ඒ තිරයත් සමග මැජික් ශිල්පියාත් හැංගිලා ඉවතට ගිහින් තිරය එක්කම අනිත් පැත්තට ගිහින් එතනින් එළියට එනවා. අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් දැනුමක් ලැබුණා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ දැනුම ගේන තවත් වීඩියෝ එකකින් ආයෙත් මුණගැහෙමු.